මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට කොට්ටාසයේ ඌන පරිහරණ ඉඩම් යලි වගා කිරීමේ වැඩසටහන යටතේ රජයේ හා පෞද්ගලික හිස් ඉඩම් සහ පුරන් වූ කුඹුරු ඉඩම් යලි වගා කිරීම සූදානමින් පසුවන බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ පවසනවා. වගාවන් සඳහා ඉඩම් මේවන විට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා වන ශ්‍රේෂ්ඨ පරීක්ෂණය පසුගිය 6 සහ 7 දෙදින තුල සිදු කළ බවත් එමගින් ඌන පරිහරණ ඉඩම් යලි වගාව සඳහා සැලසුමක් සකස් කරන බවත් රත්තොට ඉඩම් පරිහරණ නිලධාරී මංජුල විජේතුංග මහතා ප්‍රකාශ කළා. කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආපදා කළමනාකාර සහන සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතර රතුකුරුස මුලස්ථානයේදී පසුගියදා පැවැත්ුණා. ඒ කලුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලල් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පවතින COVID-19 වසංගත රෝග තත්ත්වයේ හමුවේ හදිසි ආපදා තත්ත්වයකදී සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් හා සෞඛ්‍ය නීති රීති පිළිපදමින් ජනතාවට සහන සේවා ලබා දිය යුතු ආකාරය පිළිබඳවත් ආපදාවකදී කඳවුරු කළමනාකරණය කර ගැනීමත් එවැනි තත්ත්වයකදී පෙර සූදානමක් ලෙස ජනතාව දැනුවත් කිරීම කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳවත් දැනුවත් කිරීම මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව අප මාධ්‍ය ඒකකයේ පවසනවා. 2019-2020 වසරවල මාතලේ දිස්ත්‍රික්කයේ පාරිසරික කටයුතු සඳහා දායකත්වයේ දැක් වූ සමාජ ක්‍රියාකාරීන් ඇගීමක් නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවතුණා. එෙහිදී නාවුල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය, නාවුල බ්‍රේව් හාර්ට් තරුණ සංවිධානය, මීගහ ඇල ගැමුණු ග්‍රාම සංවර්ධන සමිතිය, නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාම සංවර්ධන අංශයේ ඇගීමට ලක් කෙරුණු බව එම මාධ්‍ය ඒකකයේ පවසනවා.